ठेलीवैकी अद तुंसिय हेट पहा संपूर्ण कला रायग मतलू सामान रसकिन पेदुम लेबू टेलीविशन ठेलीवैकी सियत प्रवृत्तियांशे निष्पादनयाक लाल हेमंत मावलगे सह उदेशान इडम गेदरयान अंश प्रधान समन्वित सियत प्रवृत्तियांशे एडिटोरियल लेख प्रभान एमति बंदुलगेन इक्मन वेड इल्लन सजीत गृह सेवे सैम श्रेष्ठ लाइसन देन्न हदन मनुष श्रीलंका वराय अधिकारी परिपालन दुर्बलता सह अक्मिकता रसक को कमिटुवेदी මේ සියත ප්‍රවෘත්තිංශය සියත ප්‍රවෘත්තිංශයේ වෙබ් එක ක්‍රියාත්මක වෙන්නේ මේ ස්ථානයේද මේ ඉන්නේ වෙබ් සංස්කාරක වලියරස කටයුතු කරන ශහානි මේ ඔබ දකින්නේ සියත ප්‍රවෘත්ති ෆයිනල් අවුට් එක ලබා දෙන සංස්කරණ අංශය සංස්කරණ අංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ චාමර පෙරේරා ටෙලිවැකී සංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ මේ අංශයෙන්ම තමයි ටෙලිවැකී ආරම්භක සංස්කාරකවරයා විදිහට කටයුතු කළේ චාමර පෙරේරා චාමර මොකද හිතන්නේ ටෙලිවැකී ගැන ටෙලිවැකී මුලින්ම ආරම්භ කළේ මම ඊට පස්සේ මෙතන තිබ්බ කාර්යබහුලත්වය නිසා අපිට තව 3 දිනක් හදාගන්න ඕමනාව තිබුණා දැන් ඒ හින්දා තව 3 දිනක් අපි හදාගෙන ඒගොල්ලෝ දැන් මේක ඉදිරියට කරගෙන යනවා ටෙලිවැකී සංස්කරණ කටයුතු වලට අලුතින්ම එකතුණු සමාජිකයා තමයි ලක්ෂ්මන් ලක්ෂ්මන් ටෙලිවැකී ගැන මොකද හිතන්නේ ඇත්තම ටෙලිවැකී සංස්කරණය මම මෙතන හතරවෙනියා විදිහට තමයි කටයුතු කරන්නේ මාට ඉහලින් තව ජේෂ්ඨයින් හතර දෙනෙක් එහි සංස්කරණ කටයුතු වල නිරත වෙනවා ඉතින් ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මම එහි සංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ ඉතින් ටෙලිවැකී 365ක් ආපදුර ගමනේදී ආශාවෙන් කැපවීමෙන් එහි සංස්කරණ කටයුතු සිද්ධ කරා ඉතින් 365ක් සපිරන දවස ගොඩක් සතුටු දවසක් ටෙලිවැකිය සඳහා අවශ්‍ය කරන වීඩියෝ දර්ශන සහ වොයිස් කට් තියෙනවා. ඒව හොයන එක ලිසි පාසු දෙයක් නෙමෙයි. ඒක මගේ සාමාන්‍ය රාජකාරියට අමතරව එම අදාළ වීඩියෝ දර්ශන සහ වොයිස් කට් හොයලා දෙන්නේ බොහෝ දුරට මම. ටෙලිවැකියට ඕන කරන තොරතුරු මූලාශ්‍ර බොහෝ වෙලාවට හොයලා දෙන්න සිද්ධ වෙනවා. ඒකට හැම වෙලාවෙම මට පුළුවන් උපරිම සහයෝගය මන් ලබලා දෙනවා. ටෙලිවැකීන් අපි ප්‍රේක්ෂකීන් අතරට ගෙනියන්න යන කතාව තවත් හරවත්ව දැනගන්න සිංහලෙන් අපි ටයිප් කරනවා. ඒ කටයුතු ටෙලිවැකී 300කට අධික සංඛ්‍යාවකම කළේ රවිෂ්කා. රවිෂ්කා මොකද හිතන්නේ ටෙලිවැකී සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම ටෙලිවැකී 365න් 300කට වැඩි සංඛ්‍යාවක් ටයිප් කළේ මම. ඒක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. මොකද අතින් වේගෙන් ලියන ස්ක්‍රිප්ට් එකක් පිටු 5ක් 6ක් විතර ටයිප් කරන්න ඕනේ පය දෙකක් තුනක් ඇතුළත. මම ඒක කරන්නේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති විකාශයට අවශ්‍ය අනෙකුත් රාජකාරී කරන අතරතුර. ඉතින් මෙච්චර කාලයක් ඒක කළා මං ඉදිරියටත් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේක ලොකු සතුටක්. ටෙලිවැකී 60කට වැඩි සංඛ්‍යාවක් සංස්කරණය කරපු සංස්කරණ ශිල්පියා තමයි උදිත. උදිත ටෙලිවැකී 365 ආසන්නේ ඉන්නේ. මොකද හිතෙන්නේ? ඇත්තටම සන්තෝසයි ටෙලිවැකී 365ක් මේ දක්වා ආව ගමන ගැන. මුල් කාලේදී අපි ටෙලිවැකී සංස්කරණය කළේ සම්පූර්ණම වීඩියෝ දර්ශනත් එක්ක. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි ඒ සඳහා විවිධ ලස්සන කාටුන් යොදාගත්තා. ඉතින් ටෙලිවැකිය සංස්කරණය කිරීම එක්තරා ආකාරයක විනෝදජනක වැඩක්. සියත ටෙලිවැකිය දින 365ක් ආපු ගමනේ ටෙලිවැකිය 250කට වැඩි සංඛ්‍යාවක් සංස්කරණය කරපු සංස්කරණ ශිල්පියා තමයි බෝසිරි. ටෙලිවැකිය සංස්කරණය කරන සංස්කරණ ශිල්පියාට විශේෂ කාර්යභාරයක් පැවරෙනවා. වර්තමානයේ කාර්ය අකුරටම කරන්නේ බෝසිරි. බෝසිරි ටෙලිවැකී දින 365 ආසන්නයේ මොකද හිතන්නේ? ටෙලිවැකී 265න් 250කට අධික ප්‍රමාණයක් සංස්කරණය කරනවා කියන එක ලේසි කාර්යයක් නෙවෙයි. මේ ටෙලිවැකී 365 පුරාවට සංස්කරණය සිදුවන්නේ හැමදාම අලුත් දෙයක් ඉදිරිපත් වෙමිනුයි. ඉතින් මට තියෙන ලොකුම අභියෝගය තමයි අද දවසෙත් කොහොමද අලුත් ඉදිරිපත් කිරීමක් කරන්න කියන එක. ඉතින් අපි මේකට ගොඩක් වෙලාවට වීඩියෝස්, කාටුන් animation में හැම දෙයක්ම පාවිච්චි කරනවා. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ cartoon. ඒ cartoon පාවිච්චි කරන ප්‍රධාන හේතුව තමයි මේ තුල තියෙන මේ
උපහාසාත්මක භාවය හාස්‍ය භාවය මේ සියල්ල එක අලුත් ඉදිරිපත් කිරීමක් කරන්න විශේෂයෙන් කියන්න ඕනේ මේ කාටුන් තුලින් අභාවයට යමින් තිබුණු මේ පත්‍රවල කාටුන් ඇඳීමේ සංස්කෘතිය අපි නැවත අලුත් පියවරක් අරන් දුන්නා කියලා කියන්න පුළුවන් ඒකම විශේෂයෙන් කියන්න ඕනේ සමාජ මාධ්‍ය වල පවා අලුතින් චිත්‍ර ශිල්පීන් බිහි වෙමින් අදටත් අලුත් කාටුන් ඉදිරිපත් කරමින් තියෙනවා ඒ හැම දෙයක්ම එකතු කරලා තමයි මේ ටෙලිවිකිය නිර්මාණය කරන්නේ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න